දවසක් ඒවා කිය ප්‍රාර්ථනා කරන අද තෙස්ලම් යුටප් නාලිකාවත් එක මේ වෙලා එකතු වෙලන්න සෙලුම දෙනාට ඉති අද වීඩියෝගේම ඕගලඟ දැනුවත් කරන්නාවේ ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රීලංකාවේ ස්ථාවර තැන්පතු පොලි අනුපාතවලට කුමක් වේවිද කියන කාරණාව සම්බන්ධින් දැනුවත් කරන්න. ඉති මේ පිළිබඳ අද හරියටම අපිව ශ්‍රී ලංකා මහබැංකුව ගෙනාපු පොලිසිරිව්ුව එක හයවෙනි පොලිසිරිව්ුව එකෙන් අපි දැනුවත් කරා ඉදිරි මාස දෙක වගේ කාලය ඇතුළත මේ පවතින ස්ථාවර තැන්පතු පොලි අනුපාතවල ලොකු වැඩිවීමක් සහ ලොකු අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ, පවතින මට්ටමේ පවත්වාගෙන යනවා කියලා හරියටම නිලවසෙන් අපිට දැනුම් දුන්නා. ඉතින් ඒක හරහා අපිට දැනගන්න තියෙන දේ තමයි ඉදිරියේදී තව මාස දෙකක් වගේ කාලයක් ඇතුළත මේ පවතින ස්ථාවර තැන්පතු පොලි අනුපාතවල ලොකු වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ, ඒ වගේම අඩුවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ, ඔබට මේ පවතින ලෙවල් එකෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා අපි ගිය පාර පස්වෙනි මුදල් ප්‍රතිපත්ති විවරණයේ සාකච්ඡාවේදී අපි සඳහන් කරා මේගොල්ලෝ මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාත සහ නිත්‍ය ණය පහසුකම් අනුපාත ටිකක් වැඩි කරා. ඒකේ ප්‍රතිඵලයක් මත ඔබලට දැන් වර්තමානයේ දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් බැංකුවල පෞද්ගලික අංශයේ බැංකු සහ රාජ්‍ය අංශයේ බැංකුවල විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයේ හඳුන්වා දීලා තියෙන්නේ ඇත්තරම සාමාන්‍යයෙන් මොන්ට්‍ර පොලිසි එකේ පොඩ්ඩක් රේට්ස් දැඩි කරන්න කියලා මහබැංකුවෙන් ගත්තු තීරණයත් එක්ක සමගාමීව ටිකක් අර මේ වර්තමානයේ පවතින උද්දමනකාරී තත්ත්වයට ටිකක් විකල්පයක් විදිහට තමයි මේ සාමාන්‍යයෙන් විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම ටික හඳුන්වා දුන්නේ. හැබැයි ඔබ මතක තබා ගන්න ඕනේ සාමාන්‍යයෙන් ගිය පාර අපිට මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාත සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතවල සාමාන්‍යයෙන් 100% වගේ ප්‍රතිශතයකින් තමයි වැඩි උනේ. ඒක ප්‍රතිඵලයක ඔබ දකින්නවා ඇති සාමාන්‍යයෙන් අර මේගොල්ලන්ගේ මේ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය හැර මේගොල්ලන්ගේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාතවල වැඩිවීමක් උනේ නැහැ. අර විශේෂ එව්වයි විතරයි මේ විදිහට අර ටිකක් වැඩිපුර 120 ගණන් වල වගේ දෙන රේට්ස් අරගෙන ආවේ. ඒ ඇරෙන්න මේගොල්ලන්ගේ තිබ්බේ අනිකුත් පොලි අනුපාතවල වැඩිවීමක් දකින්න ලැබුණේ නැහැ. ඔබට මතක ඇති ඒක. ඒවැ සුළු වශයෙන් තමයි වෙනස් වුනේ. හැබැයි ඒ වගේම තමයි මෙතනදි මම සඳහන් කරන්න ඕනේ සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ දැන් මේ ප්‍රතිපත්ති විවරණය අනුව සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ normal FD වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලන්ගේ මොකද current level එකෙන් පවත්වාගෙන යනවා කියන නිසා. ඒ වගේම හැබැයි මේ current level එකෙන් පවත්වාගෙන යනවා කියපු කතාවත් එක්ක ඉතින් මෙතෙක් අර විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය හඳුන්වා දීපු නැති බැංකුවල සාමාන්‍ය විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන්. right ඒ දේ මම සඳහන් කරන්න ඕන. ඒක බොහෝ විට ගිය පාර පස්වෙනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ලැබුණු ප්‍රතිඵලයක් වගේම මේගොල්ලෝ උද්දමනකාරී පීඩනයේ ටිකක් මගහරවා ගන්න මහජනතාවට ලබා දුන්නේ වරප්‍රසාදයක් විදිහට වගේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් ටී බිල් රේට් එකත් මේකට ගලපලා ගත්තාම සාමාන්‍යයෙන් ඒ වගේ රේට් එකක් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තිබුණා. කොහොම නමුත් ඉදිරි මාස දෙක වගේ කාලය ඇතුළත අපිට මේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත වගේ දේවල් ලොකුවට වැඩිවීමක් බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අද මම වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා මම හැමදාම මුදල් ප්‍රතිපත්ති විවරණයක් මේගොල්ලෝ ඉදිරිපත් කරාම මේ පිළිබඳ රිවිව් එකක් අරගෙන එනවා. ඉදිරියේදී FD රේට්ස් වලට මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ගොඩක් අය අපේ මොන්ට්‍රි පොලිසි රිවිව්ස් අනිවාර්යෙන් බලනවා. ඒවා බලලා ඒගොල්ලන්ගේ තීන්දුව තීරණ ගැනීමට මේවා උපකාරී කරගන්න නිසා. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන්ම අපේ YouTube නාලිකාව හරහා. ඒ වගේම ඔබ දැනටමත් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් ඔබට පුළුවන් පල්ලෙ හදින් රතුපාර subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම ඔබගේ අදහස් comment කරන්න. ඒ වගේම ඔබගේ නොදන්න යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා කියමින් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. එන හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.